මේ වන විට ගාසා තීරය තුළ අවසන් එකඟතාවකට පැමිණෙමින් තිබෙනවා. හමාස් සංවිධානයේ ප්‍රධානියා සඳහන් කර තිබෙන්නේ approaching a truce deal is approaching. අවසන් ඩීල් එක එහෙමත් නැත්නම් එකඟතාවය මේ වන විට ආසන්නයට ලැබී තිබෙනවා. 3 to 5 pause in fighting. දින 3ත් 5ත් අතර කාලවකවානුවක් යුද්ධය නතර කිරීම. මේ කටාර් බලධාරීන් සමග සාකච්ඡා කරමින් තමයි මේ අවසන් අදියර සඳහා පැමිණීමට හමාස් ප්‍රධානීන් මේ වන විට කටයුතු කරමින් සිටින්නේ. ඒ වගේම තමයි මේ වෙද්දී හමාස් සංවිධානයේ බලය හිමි පලස්තීන රජය විසින් පලස්තීන සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කර තිබෙනවා. උතුරු ගාසාවේ සියලුම පවතිනා වූ රෝහල් දැන් පාලන මට්ටමින් තොරයි. ඒ කියන්නේ ක්‍රියාත්මක වීමට කිසිදු ආකාරයකින් ඉඩකඩක් නැති බව. මේ අතර අවාසනාවන්ත සිදුවීමක් සිදුව තිබෙනවා. ඒ තමයි නොමෙරු දරුවන් දෙදෙනෙකු අල්ෂිෆා රෝහලේ සිට රැගෙන යාමේදී මරණයට පත් වෙලා තියෙනවා කියලා තමයි වාර්තා වෙලා තිබෙන්නේ. දරුවෝ 33 දෙනෙක් එතන හිටියා. ඉන් දෙදෙනෙකු මරණයට පත් වෙලා කියලා තමයි වාර්තා වෙලා තිබෙන්නේ. විශේෂයෙන්ම ඔවුන් සම්බන්ධයෙන් මියමට හේතුව ගෙවුණු රාත්‍රියේදී ඔවුන් සම්බන්ධයෙන් කරන ලද අවධානයේ අඩුවීම බවට තමයි මේ වෙද්දි වාර්තා වෙලා තිබෙන්නේ. කෙසේ වෙතත් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයන් හෝ වේවා, එක්සත් ජාතීන්ගේ අනෙකුත් සියලු ආයතන හෝ වේවා, මේ සියලු දේවල් පිළිබඳ දැඩි අවධානයෙන් පසු වෙන්නේ. මේ අතරතුර එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය සංවිධානය UN Health Agency එක කියනවා 31 දෙනෙකු මේ වෙද්දි නිරුපද්‍රිතව සිටිනවා කියන කාරණේ. ඒත් එකම තමයි මේ වෙද්දි වාර්තා වෙනවා all al-shifa of 28 were transferred to the Egypt via Rafah border. Rafah පිවිසුම හරහා ඒ දරුවන් ඊජිප්තුවට යවූ බවට මේ වෙද්දි තොරතුරු වාර්තා වෙනවා. තවත් 3 දෙනෙකු මේ වෙද්දි දකුණු ගාසා තීරයේ පවුලේ අයට බාර දී ඇති බවට තොරතුරු වාර්තා වෙලා තිබෙනවා. ඉතින් කෙසේ වෙතත් දරුවෝ දෙදෙනෙකු අවාසනාවන්ත ලෙස මරණයට පත් වුණු බවත් මේ වෙද්දි නිවේදනය වෙලා තිබෙනවා. මේ වෙන විට මාධ්‍යවේදීන් විශාල සංඛ්‍යාවක් මේ යුද භූමියේදී ඝාතනයට ලක් වෙලා තිබෙනවා. ඉතින් ඒක ඛේදවාචකයක් මාධ්‍යවේදීන්ට මේ ඇතිවෙමින් පවතින තත්ත්වය. ඔවුන් ලෝකයට මේ පිළිබඳ ප්‍රවෘත්ති වාර්තාකරණය සඳහා මැදිහත් වෙන්නේ. නමුත් බොහෝ පිරිසක් මේ වන විට ජීවිතවලින් වන්දි ගෙවන තැනට පත් වෙලා තිබෙනවා කියන ඛේදනීය ප්‍රවෘත්තියත් අපට අහන්නට සිදු වෙනවා. ඒ අනුව 13,300ක් මේ වෙදි මරණයට පත් වෙලා තිබෙන ඔක්තෝබර් 7 වෙනිදා සිට මේ දක්වා කාලවකවානුවේදී, ඒ වගේම හමාස් ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ 1,200ක් මේ වන විට මරණයට පත්ව තිබෙනවා කියන ප්‍රවෘත්තිය ජාත්‍යන්තර මාධ්‍ය මේ මොහොතේ යාවත්කාලීන විදිහට වාර්තා කර තිබෙනවා.